ඔන්න අදත් අපි පස්සටන් YouTubeුටුප් නාලිකාවේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ඔයාල මොන ගැහෙන්නආාව. කලින් විඩියෝ එකෙන් අපි දුසේරෞඋත්සවය ගෙන කතා කරද්දිී කුම්ඹ කරන සෙනිවිතුමා ගෙනත් සඳහන් වුනාා ඔයාලට මතක ඇති. ඉතිං අතා අපි කියන්න ලෑස්ති වෙන්නේ රාවන රජතුමාට යෝධ ශක්තියක් වුණ කුම්ඹ කරන මහසනවිතුමා ගැන. ඊඩ කලින් ඔයාල හැමෝම අයි බොහෝ වේවා කියලා අපේ පස්සටාන් යු් නාලිකාවට ආදරෙන් පිළිගන්නවා වගේම ඔයාල තාමත් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්තං සබස්ක්‍රයිබ් කරල අපිත් එක එකතුවෙන්න කියලා ආාධනා කරනවා. ඒවගේම පෙල්ලයිකන එකත් සලසම් කරන්න අමතක කරන්න එපා එතිකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ආලට ඒ ගෙන දැනගන්න පුළුවන්. හෙළයිතිහාසය තුළ බරපතලම අසාධාරණයට ලක්ුණ රජතුමා තමයි මහාරාවන රජතුමා. හා එතුමාගේ පාලන සමය ඒත් එක්කම මේ අසාධාරණයට ලක් වුණ ශ්‍රේෂ්ඨ චරිත ගන්නාවක් තියෙනවා. මහාරාවන රජතුමාට විතරත් නෙමෙයි. එතුමගේ සහෝදර් සහෝදරියන්ටත් සේනාතිනායකවරුන්ට සෙසු ප්‍රධානීන්ටත්. ඉදිහාසකරුව දුන්නේ ගෞරවානිතය ස්ථානයක් වගේම සත්‍ය තොරතුළු නෙවෙයි. කිසිදු පොතක නොලයවුන කිසිම විටක සාකච්ඡාවකට පවා ලක් නොවන ඒ මහා අභිමානීය යුගපුරුෂයයින්ගේ කතාව ගවේෂණය කරන්න අදටත් ඉතිහාසකරුවන් පියයට පත්වනවා ඉතිං අදාපි කතා කරන්න යන්නෙත් ඒ වගේ දැවැන්ත චරිතයක් වුණ කුම්බ කරන සේනාධිපතිතුමා ගැන බොහෝ වෙලාවට උපහසය පිණිසා නාධිමත් කාලයක් පුරා භාවිතාවන නමක් තමයි කුම්බ කරන කියන්නේ අපි පලම මේ කුම්ඹ කරණ කියන්නේ කෞදි කියලා. මහාරාවන රජුගේ පියාව, විශ්්‍ර මුනිතුමාට හා මවවන පුස්පෝත් කටාදේවයට දාවත මයි කුම්ඹ කරණ කුමාරයක්ත් මේ හෙලබිමේ ජන්මලාබය ලබන්නේ. රාවන කුමාරය තුළ සියලම දෙෙනගේ උත්්පත්්‍යයන් සිද්ධ වෙන්නේ පුලස්ති රිසිතුමාන්ගේ උපදෙක්සනුව. විශ්වයේ බලවත්ම මොහතක ජන්මලාභය ලබපු කුම්ඹ කරන කුමාරයත් රාවන කුමාරයා වගේම ශක්තිවන්ත ඇඩිතර රණසූරයෙක් වෙනවා. ඉතිං ශරීර ප්‍රමාණයෙන් මේ කුම්බ කරණ කුමාරයා අනිත්තායට වඩා තරමක් හැඩිදැඩි පුද්ගලෙක් විශාල උද්දරයක් සහිත කෙනෙක් විදිහයට තමයි එතුමා ගැන සඳහන්න වෙන්නේ මෙන්න මේ හේතුව හින් දමයි ඉන්දියානුවන් හා දේවසංකල්පය එතුමාව ගණ දෙවියන් බවඩ පත්කරා කියලත් මතයක් තියෙන්වා ලැස්ති පරපුරේ අභිමානත් චරිතයක් වෙන කුම්ம்ப කරණ කුමාරයා සතුව අධ්‍යාත්මික දියුණෝමගින් ලබාගත් විශ්ව ඥාන සම්भाාරයක් තිබුණ ඒවගේම ැඩි ලෙස යෝග ති්‍යනවට යොවුව සිටි මෙතුමාට එකම ධ්‍යන ඉරියාවව තුළ තින ගණනාවක් සිටීමට හැකියාව තිබුණ උඹ කරන නමට අමතරව, කුබක්කන් කුමාරයක් කියලත් එතුමට භාවිතා කරනවා. එතුම වැඩිකාලයක් ජීවත්වුණු ප්‍රදේශය කියල සාධක ශාක්ෂි සහිතව හොයාගෙන තියෙන්නේ මොනරාගල කුබුක්කන ප්‍රදේශය. ඉතා අලංකාර ප්‍රදේශයක් වන එහි මහා කැලෑමද කුබක්ඛන සේනාධිපතිවිසින් ඉදිකරපු ඉපැරණ යමුණ අදටත් සුරක්ෂිතව පවතිනවා. මහාරාවන රජුගේ පාලනය තුළ රටේ කෘෂිකර්මාන්තය භාර කරලා තිබුණේ මේ කුම්ඹ කරන එහෙමත් නැත්නම් කුබුක්කන් මහස්සෙනනවිතුමාට. අදදවාගේ රසානික ද්‍රව්‍ය භාවිතා නොකරපු ඒ කාලේ මුල් හෙලේටම බත සැපැීම සඳහා අවශ්‍ය දැනුම කුම්භ කරණ සැනවිතුමා චනතාවට ලබා දුන්නා. කුබුක්කන්න ඔය නිර්මාණය කරන්නෙත් මේ කෘෂිකාර්මික කටයුතු සඳහා. කුබක්කන් කුමාරයක් තනුවපු ඔය කබුක්කන් ඔය විදිහට සමාජ ගතව වුණ. එක කියන්නේ ජනවහරට එක්කුණා. ඒවගේම මෙතුමා විවිධ පරියේෂණ ක්‍රම මගින්. නව බීජ නිෂ්පාදනය සිදු කරනු ලැබවා. ඉතිං කුබුක් ගසත් එතුමාගේ සොයාගැනීමක් කියල තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඉතාම සරල කෙම්පහන්වැනි ක්‍රමගින්. කෘසිිකර්මාන්තය සස්ත්‍රීක කරගන්න එතුමන්ගේ හස්සල ඥානය හෙළයන්න මහත් පිටුවහලකුණා. ඒ වගේම රනශූරයකුණ එතුමාත් ඇති යගදාවෙන් අප මාතෘගූමියයට එරෙහි වුණ සතුරන් අලු දූවිලි බවට පත්ව වුණ. රාමරාවන යුත්ධය පවතින අවස්ථාවේ මේගනාද සමග සටන්බිමට පිවිස රනශූරත්වයෙන් සතුරන් විනාශ කරමින් මහා රාවණයන්ට දැවැන්ත ශක්තියක් වුණ එතුමා, හෙළේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවි දෙවැනි කොට කටයුතු කළා. මෙපමණ අභීත සෙන්න්පතියෙක් වන එතුමා, ම් නිදාගන්න දක්ෂයි කිය නැයි කියලනෙදවලට හිතෙන්නේ ඕ ඒේ ප්‍රශ්නය හැම්මෝට ඇතිවෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ රාජ්‍යකාරීවලින් නිදහස් වන කාලවලට එතුම ධ්‍යානස්ුවයෙන් කල්ගත කරනවා. විශේෂ කාලවලෙදි එතුම පෝය හඳ හයක් පුූරණවරුතුරු එකම ධ්‍යානයෙන් ඉන්නවා. ඉති මෙන්න මේ හේතුව හින්දා මේ ධ්‍යානගැන නොදන්නායට එතුමාන් ඉදටවෙද ඇති බව සිදැනට පුළුවන් හෙමත් නැත්නම් එතුමා ඉින්දකට ඇ වැටී ඇති බව පෙනෙන්නට පුළුවන්. එහෙෙනම් ඉතිං ආයමත් ඔබ කාටහරි කුම්ඹකරණය වගේ නිදාගන්න එපා කියීන වැැකිය ඔබගේ මවිින් පිට කරන්න කලින් තවත්ව තවත් ඒ ගැන්න හිතන්න වෙනව නේද. ඒවකම මෙතුමගේ යගදාව ගැනත් සඳහන් කළ යුතුම වෙනවා. හි බලය මුළු විශ්වයම දැගෙන සිටි අතර එකල තිබුණ තාක්ෂණය උපරමයෙන් මුසකොටමෑ නිර්මාණය කර තිබුණා. ඉතින් මේ යගදාව අතදරන් හෙළබූමිය ආරක්ෂාව වෙනුවෙන් එතුමාන් යුද්ධපිටියේදී දැක්කු රණකාමී වීරත්වය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. ඒවගේම හොඳින් භාවනාව ප්‍රගුණ කරපු මෙතුමා රහසිගත ශටන් ශිල්පක්‍රමයක් ප්‍රගුණ කරනු ලැබවා වගේම. තමන්ගේ විශ්වාසවන්තම කීප දෙනාටද එම සටන් ක්‍රමය පුහුණු කරනු ලැබ්වා. වර්තමානයත් හොඳම සටන් ශිල්පින්වන්නේ භාවනාව පුහුණුකරගු අය කියලා වගේම. හැම සටන් කලාවක් තුළම භාවනාව තියන බව ඒ පිළිබඳව යන්තරමක හෝ දැනුමක් අවබෝධයක් ඇති කෙනෙක් දන්නවා. එතුම පුහුණු කරනු ලැබූ මෙම රහසිගත සටන් ක්‍රමය එකල හැඳින් වූයේ ගස්සා ගත හැරලිය නොමින්. මෙය මහාරාවනයුගේ, ප්‍රබලතම සටන් සිිල්පිය වුුණා වගේම දස්කර පුහුණු අභ්‍යස තිබුණෙත් මේ තුළ බවයි හැම දෙනාගේම මතය ඉතාමත් කරුණාවන්ත පුද්ගලයෙක් වෙච්ච මෙේතුම නව ස්වයාගැනීම් වෙනුවෙන්ද දැඩිලෙස උනන්දුනාආයෙක් එම කටේතුවලට එතුමාගේ පුද්‍රාවන කතළු කුමාරයක්ත් නොමත සහයක් ලබා දුන්නා අපේ ඉතිහාසේ තුළ නිකුම්ඹ කියලා හඳුන් අන්නෙත් මේ කතළු කුමාරයාම තමයි ඒට හේතුවක් තියෙනවා මහාරාවණයන් මෙන්ම හෙ සැෙනවිවරුන් ද වන්දනාමාන කළ නිකුම්බිලා දේවයට ගෞරවය පිණසත් ඇයගේ ආශිර්වාදය පිණිසත් මේ නිකුම්ඹ කියන නාමය තිබ්බ කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ නිකුම්බිලාදේවම තමයි ඉන්දියානු දේවසංකල්පය තුළ කාල්ලිමෑණියන් විදිහට වන්දනාමාන ලබල්මින් ඹ කරන සෙනවිතුමා වගේම දක්ෂ එඩිතර රනශූරය වුණ එතුමාගේ පුද්කුමාරයක් නිකුම්භ කුමාරයත් රත්රන් වගේම විශේෂ පාසන ගැනත් දැඩි උනන්තුවක් දක්වපු කෙනෙ. ඉතින් මේ වගේම ඉතිහාසය තුළ දැඩිය අසාධාරණයක් සිද්දුවුණ චරිත බොහෝමයක් තියෙනවා. ඒ වගේ ඒ චරිත ගැන අපට හැකිආකාරෙන් තොරතුරු ඔයාලටි කියන්නත් අපේ ් ැනලෙ කොස්ේ බලාපුොරොත්තු වෙන. ඉතින් අප අද කතා කරන්නේේ රාාවණ ඉතිහාසේ කුම්ඹ කරණ සැෙනනිර්තුමා ගැනනේ ඉතින් මේ ගැන කතා කරන්නේ ලංකාවේ පමණක් නෙවේ. ලංකාය වුනත් වැඩිදිනෙක් රාවණ කියනෙ මිත්‍ය සංකල්පයක් කියලා බැර කරනුවනේ ඒවගේ පසබිමක් ලංකාවත්තුල තියන අරේ ලෝකයේ වෙනත් රඩවල් තුලළ රාවණ ඉතිහාසයක් තියෙන පුලුවන් කියලා ඔයාලට කොහෙත්ම හිතෙන්න්න වගේම විශවාස කරන විදිහකුත් නෑනේ ඒවුනාට ලෝක ඉතිහාසය තුළ පෙරදිගමෙන්න්ම අපර දිගිනොත්, රාවණ ඉතිහාසය මත්වෙනවා. ඒ ගැනෝ අලටත් හරි පුදුමයිනේද. තායිලන්තේ කියන්නේ කිසිම රටකට යටත් නොවන සිය රටහි සංකල්පය පමණක් ඉදිරියට ගෙනයාන රටක්. ඉතිං ඒ වගේ රටක රාවණ ඉතිහාසය තිබීම විශ්ශාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෑ ඒවගේම කාම්බෝජය ඉන්දුනීසියාවමියන්මාරය වගේ රටවල් තුළ පවා, මහාරාවන පුරාණයගෙන කතා කරන. විශ්වාස කරන ඒ පුරාණයට ගෞරව කරන උගත් තරුණ පරම්පරාවක් දැකීම බව. අපිට පුද්මවෙන්න හේතුුවක් වෙනවනේ. දෙසකකාන් කියල තයිබාසාාවෙන් හඳන්නනු ලබන්නේ සියල්ල ජයගත් මහාරාවණයන් ලෙස. ඒක කියන්න අපේරාව නිතිහාස තුළ යගුවරාන මට්ට කලෙස හඳදුන්නවනු ලබන. සියල්ල ජයගත් යන අඩත ඇතිවම තමයි. මෙයින් පෙනෙන්ඩෙ මහරාවණයන්ගේ උපන් බිමතුළ. කාලේ වැලිතලාවෙන් යටකරන් හදන රාාවණ ඉතිහාසයා ශ්‍රේෂ්ට සේනාදිනායකවරුන්. දේස දේශන්තරවල ඉතිහාසය තුළින් මතුව වර්තමානයේ විරාචමානව වැජපෙන ආකාරය. වගේම අනාගත පරපුර වෙනුවෙන් බලා සිටින ආකාරය. එහෙනඉෙතින් අදපි කතා කලා වගේම තවත් වටිනා වේඩියෝකින් ඔයාල මුණ ගැහෙන්න්නේන පොරුන්දුවත් එක අදරට සමුගන්වා හැම දෙනාටම සුබදවසක් ඒවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම. ඉතිං මේවගේ වටිනා දේවල් ඔයාලගේ දැනමට එකතු කරගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය සලකුණු කරන්න. ඒවගේ ඔයාලගේ අදහස් කමෙන්් කරන්න කියලා පුංචිල්ලීමක් කරනකමන් අලු තවීඩියෝවකින් නැවත හමුවෙන බලාපොරුත්තයෙන් අධිට ඔබගෙන් සම්ගන්නවා